पेनेन मानेट इहागी नोपेनेन माने किं कोरोना ලංකාදීප ප්‍රධාන පිටුවේම කතාවක් දාලා තියෙනවා අමුතුම කතන්දරයක් අහන්නකෝ කතාව වසර 16ක සිසුවෙකුට වසර 4ක් තිස්සේ ගුරුවරියක් ලිංගික අතවර කරලා උසාවි නියෝගයෙන් පරීක්ෂණ කියලායි නිමන් තිරණසිංහ මේ කලියන් වයස අවුරුදු 20ක තරුණයෙකු වයස අවුරුදු 16 සිට අයුතු ලිංගික අවශ්‍යතා සඳහා පොළඹවා ගනිමින් ලිංගික අතවර කළා කියන කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියක සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්තා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ළමහා කාන්තාකාරයන්ශයට ඊයේ නියෝග කළා එම බාල වයස්කාර දරුවා ඉගෙනගත් පාසලේ තොරතුරු තාක්ෂණ ගුරුවරියකු මෙම තනතිය වසර 4ක් තිස්සේ පාසල තුලදී මෙන්ම විවිධ ස්ථානවලදී හෝටලෙදී දරුවා අපයෝජනයට ලක් කර ඇතැයි ළමහා කාන්තාකාරයන්ශයේ අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා එම පාසලේ අන්තර් පාසල් මහා ක්‍රිකට් තරගයේදී මෙම ගුරුවරිය එම දරුවා හඳුනාගෙන ඇති බවත් පසුව අතපසු අධ්‍යාපන කටයුතු සිදු කිරීම සඳහා ඕනෑම මොහොතක අමතන ලෙසට දැනුම් දෙමින් ඇගේ ජංගම දුරකථන අංකයේ දරුවාට ලබා දී ඇති බවත් ළමහා කාන්තාකාරයන්ශයේ අධිකරණයට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා පසු වසර 4ක් පුරා දරුවාගේ ජංගම දුරකථනයට WhatsApp පණිවිඩ එවමින් ඔහු සමග සම්බන්ධතාව පවත්වාගෙන ගොස් ඇති අතර දරුවා වසර 18 සපිරන තෙක් නොඑක් ස්ථානවලට රැගෙන ගොස් ඇති බවටත් කරුණු ඉදිරිපත් වී ඇතැයි ළමහා කාන්තා කාර්යංශයේ අධිකරණයට කරුණු වාර්තා කළා තියෙනවා පසුව එම ශිෂ්‍යයාට වසර 18 සම්පූර්ණ වූ පසුව ඔහු ප්‍රදේශයක හෝටලයකට 60 වතාවකට වැඩි වාර ගන්නක් රැගෙන ගොස් මෙම අතවරය සිදු කර ඇති අතර හෝටලයට ඇතුළු වන අවස්ථාවේදී ගුරුවරියගේ ජාතික හැඳුනුම්පත ලබා දී ඇති බවත් සියලුම වියදම් ඇය විසින්ම දරා ඇති බවත් විමර්ශනයේදී අනාවරණය වූ බව ළමහා කාන්තා කාර්යංශයේ අධිකරණයට දැනුම් දීමක් කර තිබෙනවා වසර 4ක් අවසානයේ විසි හැවිරිදි තරුණයා වෙනත් තරුණියක සමග සම්බන්ධතාවක් පවත්වන බවට දැනගත් ගුරුවරිය තරුණයාගේ සියලු සම්බන්ධතා නවතා ඇති බවත් පසුව තරුණයා විසින් ඔවුන් දෙදෙනාගේ අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පට රාශියක් පෙන් ඩ්‍රයිව් එකට දමා දීර්ඝ ලිපියක් දලියා ගුරුවරියගේ නිවසේ ලියුම් පෙට්ටියට දමනු ලැබ ඇති බවත් ලවහා කාන්තා කාර්යංශයේ අධිකරණයට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා වෙනස් මාකාරයේ කතාවක් අද ලංකාදීපයේ ප්‍රධාන පිටුවේ පළ කරලා තියෙන දියයි ඒ දාසිය හැවිරිදි සිසුවෙක් රැගෙන ටීචර් කෙනෙක් 60 පාරක් හෝටලෙට ගිහිල්ලා සිද්ධිය වාර්තා වෙලා තිබෙනවා අද දවසේ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවෙකුට වසර 4ක් තිස්සේ ලිංගික අපයෝජනයක් සිදු කළෙම විදුහලේ 34 හැවිරිදි විවාහක ගුරුවරියක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්න කියලා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඊයේ කාන්තා කාර්යාංශයට නියෝග කරනවා වාර්ෂික ක්‍රිකට් තරගයක්දී තමයි අදාළ ගුරුවරිය ඒවකට 16 හැවිරිදි වියේ පසු වෙච්ච ශිෂ්‍යයා හඳුනගන්නේ ඉන් අනතුරුව WhatsApp මාර්ගයෙන් නිතරම දෙදෙනා කතා කරලා තිබෙනවා පොලිසිය පාසලේ පරිගණක කාමරය තුල දිසා විවිධ ස්ථානවලදී දරුවා ලිංගික කඩය සඳහා පොළඹවගෙන තියෙනවා කියලා සිදු වාර්තා වෙලා තිබෙනවා ගුරුවරිය අදාළ දරුවා සමග ගල්කිස්සේ ප්‍රධාන හෝටලයකට 60 වතාවක් පමණ ගොස් තිබෙන බව අනාවරණය වෙලා තිබෙනවා ඒ සඳහා හැඳුනුම්පත එතකොට හැඳුනුම්පත දීලා තියෙන ගුරුවරියගේ හැඳුනුම්පත කියලා කියන්නේ මෙන්න සිසුවගේ වයස 20ක් සැකකාර ගුරුවරිය සම්බන්ධ විමර්ශන පවත්ලා අධිකරණ කරුණු වාර්තා කරන්න කියලායි කියලා තියෙන්නේ ඉතින් මේක ඇත්තටම ගත්තොත් මේ සිදුවීම ගත්ත ඡායාරූප ඔක්කොම ටික ගිහිල්ලා එම දරුවා පෙන් ඩ්‍රයිව් එකක දාලා මං හිතන්නේ දැන් දරුවෙ නෙමෙයි තරුණෙක් නේ එයා ගිහිල්ලා දාලා තියෙනවා ගුරුවරියගේ නිවසේ දාලා තියෙනවා ඉතින් ඒක දැකලා නෑ ඉන්පස්සේ මේ YouTube channel subscribe bell icon click